ගුණ කිචන් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝම වෙනද වගේම ගොඩාක් ආදරෙන් channel එකට එකතු කරගන්නවා. ඉතින් අදත් ඔයාලට හදලා පෙන්නන්න හිතුවේ ගොඩක් ලේසි දෙයක් ඒ වගේම වෙනද වගේම ඇඟට අහිතකර නැති healthy දෙයක් තමයි හදලා පෙන්නන්න හිතුවේ. ඉතින් බලන්න එහෙනම් මේ recipe එකටත් ඔයාලට කැමතිද කියලා. මෙතන මම අරන් තියෙන්නේ කඩල පරිප්පු ඕන කෙනෙක්ට හොයාගන්න පුළුවන් දෙයක්. ඉතින් මේකෙන් මම කප් එකක් අරන් තිනවා. හොඳට හොදලා වතුර පෙඟෙන්න දාලා තියෙන්නේ පැය දෙකක් විතර පෙඟුණා නම් හොඳටම ඇති. මේ දේ මේ විදිහට වතුර පෙරාගත්ත කඩල පරිප්පු ටික කප් එකක් තමයි අරන් තියෙන්නේ. තවමං අරන් තිනවා ගාගත්ත පොල් කෝප භාගයක් අරන් තිනවා. කඩල පිටි මං අරන් තිනවා මේ සැහැඳි එකමාරක්. කරපිංචි අරගෙන තිනවා. අමු මිරිස් අරගෙන තිනවා කරල් දෙකක් වගේ පොඩිවට කපාගෙන. ඉඟුරු සාමාන්‍යයෙන් අඟලක වගේ කෑල්ලක් මේ විදිහට පොඩිවට මම තලාගෙන තිනවා. බීලුණු ගෙඩියක් මං කපාගෙන තියෙනවා. රසාණු ලුණුත් අරන් තියෙනවා. ඉතින් මෙතනින් එහා මීට එහා වලට කැමති දේවල් මේකට එකතු කරගන්න පුළුවන්. ටිකක් සැරට කන්න කැමති කට්ටියට මීරිස් කුඩු 3-5 වර්ග ඒ වගේ ඕනම දෙයක් දාගන්න පුළුවන්. ඉස්සෙල්ලා මං කඩල පරිප්පු ටික දාගන්නවා මේ බ්ලෙන්ඩර් කප් එකට. ඒ ටිකට මං දාගන්නවා කරපිංචා. කපාගත් අමු මිරිස් ටික. ඉඟුරු මේ ටික අපි හොඳට බ්ලෙන්ඩ් කර ගන්න ඕනේ. මේ විදිහට බ්ලෙන්ඩ් කරගත්තා. ඉතින් මේක ගොඩාක් පිටි වෙන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් කෑලි ටිකක් තිබ්බට ප්‍රශ්නයක් නැහැ. බ්ලෙන්ඩ් කරගත්ත මිශ්‍රණය මම දා ගන්නවා බෝල් එකකට. හදාගත්ත මිශ්‍රණයට මම දා ගන්නවා ගාගත්ත පොල් කෝප භාගය. ගාගත්ත පොල් ටිකත් මම මිශ්‍රණයටම දාගත්තා. අරගත්තේ අපි පොල් කෝප්ප භාගයයි. ලුණු ටිකක් මම දාගන්නවා. කැමති නම් ඔයාලට තියෙනවා නම් කොත්තමල්ලි කොළ ටිකකුත් දාගන්න. මම මේකට දාගන්නවා බැදපු මිරිස් කුඩු ටිකක්. ඔයාලට කැමති නම් මේක එකතු කරගන්න. මම ඉස්සෙල්ලා මේක පෙන්නුවේ නැහැ. ඉතින් කැමති කට්ටිය ඉන්නවා නම් ඔයාලට දාගන්න පුළුවන්. ලුණු තොලට ඔයාලගේ රසාණු දාගන්න පුළුවන්. මේ ටික ඔයාලට කැමති නම් ආයෙම බ්ලෙන්ඩ් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අතින් අනා ගන්නත් පුළුවන්. කඩල පිටි ටිකත් මම දාගන්නවා. කඩල පිටි නැත්නම් ඔයාලට මේකට පාම් පිටි එහෙම නැත්නම් හාල් පිටි වුණත් දාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට කරගන්න තියෙන්නේ හදාගත්ත මිශ්‍රණයෙන් කැමති හැඩයට හදාගන්න. ඉතින් ඔයාලට බෝල විදිහට වුණත් පුළුවන්. මේ වගේ ටිකක් එක සමාන ප්‍රමාණ ගන්න. මේ විදිහට අතේ තේ ටිකක් ගාගත්ත තොරට ගොඩක් ලේසි. මේ විදිහට බෝල හදාගෙන මම ටිකක් මේ විදිහට ෆ්ලැට් මේ විදිහට මම ඔක්කොම ටික හදාගත්තා. දැන් අපිට තියෙන මේ ටික බැඳ ගන්න. හැබැයි අද ගැඹුරු තෙලේ නෙමෙයි අපි බැඳ ගන්නෙ. පෑන් එකේ මේ වගේ ටිකක් අඩියට වෙන විතරයි තෙල් දාලා තියෙන්නේ. ඉතින් මේක රත් වුණාට පස්සේ අපිට පුළුවන් බැඳ ගන්න.
pan එකේ ඉඩ තියෙන තරමට මම මේ විදිහට ඔක්කොම ටික තියාගත්තා. දැන් අපිට තියෙන මේකේ දෙපැත්ත රන්වන් පාට වෙනකම් මේක බැදලා. කැඩෙන්නේ නැති වෙන්න ටිකක් පරිස්සමට ගන්න. ඔය විදිහට තමයි අපි හදාගත්තේ. ඉතින් ගොඩාක් ලේසියෙන් හදාගත්තා. හදලා බැලුවොත් අනිවාර්යයෙන්ම family kitchen FB page එකට photo එකක් එවන්න. Subscribe කරලා නැති කට්ටිය ඉන්නවා නම් subscribe කරලා එකතු වෙන ළඟම තියෙන bell icon එකක් click කරලා මතකයතු comment එකක් දාන්න. ඒ වගේම කැමති නම් like කරන්න, තවත් කෙනෙක්ට බලන්න share කරන්න. මේ වගේ recipes තියෙනවා නම් ඔයාලා කැමති දේවල් හදලා පෙන්නන්න ඕනේ කියලා හිතන දේවල් තියෙනවා නම් ඒ දේවලුත් අනිවාර්යයෙන්ම comment කරන්න. තවත් රසවත් video එකකින් ආයෙත් හම්බෙමු.